ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස මෙත් පාරමිතාව ධර්ම දක්ෂිනා අද ධර්ම දක්ෂිනාවට වැඩම අවතාල ගරු දේශකයන්න් වහන්සේ කරන්දිනිය උණගස්වල සිරි නිවේසාරාමාධිපති ශ්‍රී සද්ධර්මා සුරක්ෂා පදනමේ නිර්මාතෘ ශාස්ත්‍රපති පූජ්‍යපාද පිටිගල ධම්මවිනීත ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තේචානේන කිලේසාරයෝ මග්ගේන හතාති අරේනං හතත්තාපි අරහං තීති ධර්මශ්‍රවණාබිලාසී සදැහැති වාසනාවන්ත කාරුණික බෝසත් පින්වත්නි අද ධර්මානුශාසනාවේ දායකත්වය ලබාගෙන ධර්ම දානමය ආනිසංස සඳහා ඉතා ශ්‍රද්ධාවෙන් යුක්තව හිමිකම් කියනු ලබන්නි කටුගස්තොට ගොහාගොඩ පාර අංක 592 ලිපිනෙහි පදිංචි අනෝමා මාරන්දාවෙල මහත්මිය පුතුන් දෙදෙනා පේන්ද්‍ර සහ ඉමේන්ද්‍ර ලේලිය අමාලි සමග පවුලේ ඥාති පිරිස මේ පින්වත් සියලු දෙනාටමත් ශ්‍රාවක පිනැති ඔබ සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධය ලබන්නට මේ ධර්මානුශාසනාව මහෝපකාරී වේවා යන අදිටනින් යුක්තව ධර්ම දක්ෂිනාව ආරම්භ කරනු ලබන්නේ පින්වත්තුනි අපේ වරින් වර
මේ අනුශාසනාවන් ආරම්භ කරන විට ධර්ම දානමය ආනිසංස ගැනත් ධර්ම ශ්‍රවණමය ආනිසංස ගැනත් ඒ වගේම අන් අයට බණ අහන්නට ඒ අයව යොමු කරවීමේ ආනිසංස පිළිබඳව පැහැදිලි කරලා දීලා තිබෙනවා. කල්යාණ මිත්‍රත්වය කියන්නේ නිතරම තමන් ඇසුරේ සිටින අනෙකුත් සියලු දෙනාටම තරා තිරම නොබලා අපායගාමී මාර්ගයෙන් ඔවුන් ගලවලා සුගතිගාමී මාර්ගයට යොමු කරවීම පිණිස අවවාද ලබා දෙන්න කල්යාණ මිත්‍රයා. එනිසා පින්වතුනි, ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගැනීම කියන්නේ සැබෑම කල්යාණ මිත්‍රත්වයක්මයි. තමන් දහන් මග ගමන් කරන ගමන් අන් අයට ඒ දහන් මග විවර කරලා දෙන්නට අන් අයව ඒ දහන් මගේ යොමු කරවන්නට හැමත ඇහෙන්ට ධර්මානුශාසනාවක් පවත්වන්නට කටයුතු කිරීම සැබෑම කල්යාණ මිත්‍රත්වයක්මයි. එනිසා කවදත් ජාතියේ නාලිකාව තුලින් ධර්ම දක්ෂිණාවට දායකත්වයේ දරණ පින්වතුන් සත්පුරුෂ කල්යාණ මිත්‍රත්වයට එකතු වෙනවා. ඒ බව කල්පනා කරලා අතිශයින් සතුටු වෙන ගමන් දහම් රසය විඳින්ට පින්වතුන්ට ආරාධනා කරනවා. ලෝකයේ තිබෙන රස අතරේ ඉහළම රසයයි ධර්ම රසය. දහම් රසයට යොමු වෙච්ච කිසිවෙක් ඉන් ගැලවුණේ නැහැ පින්වතුනි. දහම් රසයට යොමු වෙච්ච කිසිවෙකුට රස තෘෂ්ණාව පදනම් කරගෙන උපාදානයක් උනේ නැහැ. දහම් රසයට යොමු වෙච්ච කිසිවෙකුට රසයට ගිජුවීම පදනම් කරගෙන හැදෙන කායික හෝ මානසික කිසිදු ආබාධයක් ඇති වුණේ නැහැ. හරි පුදුම රසයක් දහම් රසය. විඳින්ට විඳින්ට තෘප්තියක් ගෙනල්ලා දෙන, විඳින්ට විඳින්ට ලෞකිකත්වයෙන් ඈත් කරවන, විඳින්ට විඳින්ට විඳින්නාට සැහැල්ලුව ගෙනල්ලා දෙන මෙවන් රසයක් දහම් රසය ඇරෙන්ට ලෝකයේ තවත් ඇද්ද කියලා දහම් රසය භුක්ති විඳින පින්වතුන් දන්නවා. අපට දිනපතා ලැබෙන ලිපි දේශ බැලුවහම ධර්ම දක්ෂිණාවේ ශ්‍රාවක පින්වතුන් පොදුවේ මම සමහර අවස්ථාවන් වලදී ඒ ගැන තේරුම් කළා, කිව්වා. ජාතියේ නාලිකාවට පිං සිද්ධ වෙන්න, ධර්ම දක්ෂිණාවට පිං සිද්ධ වෙන්න, දේශකයන් වහන්සේලාට බුදු බව ලැබෙන්න අපි අපේ ජීවිත වෙනස් කරගත්තා කියලා ඒ බොහෝ ලියුම් කඩදාසිවල සඳහන් වෙලා තිබෙනවා. ධර්ම දක්ෂිණාව නිසා විඳින සැනසිල්ල, ධර්ම දක්ෂිණාව නිසා නොමග ගිය දරුවන් සුමගට ගත්ත හැටි සමහර දෙමව්පියෝ සටහන් කරලා තිබෙනවා. ධර්ම දක්ෂිණාව නිසා මෙතෙක්
දරාගෙන හිටිය සමහර වැරදි මත බැහැර කරන්ට තමන්ටම ඥාණය පහළ වෙච්ච හැටි. ධර්ම දක්ෂිනාව ගැනත් දේශකයන් වහන්සේ ගැනත් නිතිෆ්ම් කාර්ය මණ්ඩලයටත් ආශිර්වාද කරලා පද්‍ය පන්ති එමට ලැබිලා තිබෙනවා. සියලු දෙනාටම බොහෝමත්ම පිං සිද්ධ වේවා. ධර්මඥානය ලබන්ට පාරමිතා පුරාගන්ට හැකි වේවා. එහෙම අදිෂ්ඨාන කරගෙන අපි ධර්ම දක්ෂිනාවේ නවත්තපු තැනට යමු. තථාගත මගේ බුදුරජාණන් වහන්සේව ධර්මය තුලින් දකින්ට මහන්සි ගන්න ඔබ මම අපි හැමෝම භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව කරුණු කාරණා දැනගන්නකොට උන්වහන්සේගේ අසීමිත ගුණ කදම්බය බුදු කෙනෙකුට විනා දෙසා නිම කළ නොහැකි ඒ උතුම් බුදු ගුණයෙන් අරහන් කියන උතුම් බුදු ගුණය පිළිබඳවයි විග්‍රහ කරගෙන ආවේ. මේවා සටහන් කරගන්න අපේ පින්වතුන් අවසර ඉල්ලලා තිබෙනවා. ස්වාමීනි, සටහන් කරපුවා පොත්වලට අරගෙන පත්‍රිකාවලට අරගෙන ඒවා මුද්‍රණය කරලා ධර්ම දාණය පිණිස ලබා දුන්නට කමක් නැද්ද? අවසර ගන්න දෙයක් නැහැ පින්වතුනි. මේ කිසිවක් මගේ නෙවෙයි. මේ සියල්ල තථාගත මගේ බුදුරජාණන් වහන්සේගේ. උන්වහන්සේගේ අසීමිත ගුණ කදම්බයෙන් සල්පයක් දේශනා කරන මට මොනතරම් පිං සිද්ධ වෙනවද? ඒ තරම්ම ඔබටත් පිං කළ හැකි මගක් තමයි ඔය. ඒ ධර්මය නැවත නැවත තව බොහෝ අයට අහන්ට ඉඩ හදනවා නම් පත්‍රිකා ගහලා ලබා දෙනවා නම් මේ බණ කීමෙන් මට ලැබෙන පිනම එකී ක්‍රියාවේ නිරත වේ නැත්තන්ටත් ලබන්න පුළුවනි. තමන්ට පිං කරගන්ට තමන්ගේ පාරමිතාව සම්පූර්ණ කරගන්ට මගෙන් මොකටද අවසරයක්? පාරමිතා පුරා ගැනීමට මග හදලා දීලා උපදෙස් ලබා දීලා පොත් ලබා දීලා තියෙද්දී තවත් අවසර අවශ්‍ය නැහැ. පිනැති ඔබ හැම ලබන දහම් දැනුම නිතරම තව කෙනෙකුට ලබා දෙන්න උත්සුක වෙන්න ඒක උතුම් බෝසත් ගුණයක්. ඔබ බෝසත් කියන බව අමතක කරන්ට එපා කියලා මම මතක් කරලා තියෙනවා. දිනපතා ධර්ම දක්ෂිනාවේදී සිහි කරන්නේ ඒකයි. තමන් බෝධිසත්ව බව නිතර නිතර මෙනෙහි කරන්ට කියල. පින්වතුනි, අපි අරහන් බුදුගුණය විග්‍රහ කර ගන්නකොට පසුගිය සතියේ ඒ අරහං බුදු ගුණයට අන්තර්ගත වන කාරණා කීපයක් සාකච්ඡා කළා. ඒ අතරේ ලෝතුරු මගේ බුදුරජාණන් වහන්සේගේ ආඥාව, ආඥා චක්‍රය, මේ සක්වලවල් මොනතරම් ප්‍රමාණයක පැතිරිලා තියෙනවද යනවග, ඒ වගේම උන්වහන්සේගේ ආඥා දේශනාව, පැනවීම නැත්තම් විනය ප්‍රඥප්ති, එහි අන්තර්ගතය, මේවා පිළිබඳව යම් දැනුමක් අපි විසින් ලබා ගත්තා. ලෝතුර තථාගත මගේ බුදුරජාණන් වහන්සේගේ ආඥා චක්‍රය අනුත්තර ආඥා චක්‍රයක් වෙන්නේ කොහොමද කියලා අපි සිහිපත් කළා. එයට කිසියම්ම විදියකින්
සංශෝධන ඉදිරිපත් කරන්නට බැරි නිසා වෙනත් කෙනෙකුට එවැනි පැනවීමක් පනවන්ට නොහැකි නිසා ලෝකයටම යහපතක් සිද්ධ වෙන නීති මාලාවක් නිසා අනුත්තර ආඥා චක්‍රය භාග්‍යවතුන් වහන්සේගේ විනය දේශනා කියලා කියන්නේ. යම්කිසි කෙනෙක් තථාගත මගේ බුදුරජාණන් වහන්සේ විසින් පනවා වදාළ විනය ශික්ෂාපද පිළිපදිනවද? පිළිපදින්නාට ඉතාමත්ම යහපතක්මයි සිද්ධ වෙන්නේ. අර්ථයක්මයි සිද්ධ වෙන්නේ. ශික්ෂාපද කඩ කරන්නේ නැතිව සීල සම්පදාව තිබෙනවා නම් යම්කිසි කෙනෙකුට භික්ෂුවකට වේවා ගිහියෙකුට වේවා මගෙන් මෙන්න මේ වරද සිදු වුණාය කියලා පසුතැවීමක් නැහැ එවන් පුද්ගලයෙකුට. මොකද ඔහු තථාගත විනයට අනුව ජීවත් වෙන කෙනෙක්. පසුතැවීමක් නොවන නිසා මෙතෙක් කල් මම මෙන්න මේ විදිහට සීලය ආරක්ෂා කරාය කියන ලොකු ප්‍රීතියක් හිතේ ඇති වෙන. ඒ ප්‍රීතිය සීල සම්පදාව නිසාම ඇතිවෙන එකක් පින්වතුනි. රටේ ලෝකයේ තියෙන ආණ්ඩුවේ නීති, රජයේ නීති, සම්මත නීති රැක්කාය කියලා කාටවත් මේ කියන විදිහේ සතුටක් ඇති වෙන්නේ නැහෙනි. භාග්‍යවතුන් වහන්සේ පනවපු නීති රැක්කහම පුදුම සතුටක් ඇති වෙනවා. යම් දවසක මම බුදුහාමුදුරුව පනවපු නීති ආරක්ෂා කළා නේද කියලා. මම බුදුරජාණන් වහන්සේ පනවපු නීති කැඩුවේ නැ නේද කියන ලොකු සතුටක් සීලයත් එක්ක ඇති වෙනවා. ඒ නීති ආරක්ෂා කිරීම තමයි සීල සම්පදාව කියලා කියන්නේ. එතකොට මේ පිනායෑම සිත කය දෙකම පිනායන්න හේතුවක් වෙනවා. ලොකු මානසික සැපයක් ඇති වෙනවා. එය හේතු කරන කොටගෙනම පින්වතුනේ ඒ අදාළ තැනැත්තා යම්කිසි කමටහනක් එහෙම මෙනෙහි කරනවා නම් වඩනවා නම් හරි ඉක්මනින් සමාධිය ඇති වෙනවා. සීල සම්පදාව හොඳ නිසා. සීල සම්පදාව ගැන ලොකු ප්‍රීතියක් සතුටක් තියෙන නිසා වඩන කමටහන තුළින් සමාධිය ඉක්මනින්ම වර්ධනය වෙන්න පටන් ගන්නවා. සමාධිය වර්ධනය වෙනකොට යථා භූත දර්ශනය ඇති වෙනවා. ඔන්න බලන්න සීල සමාධි ප්‍රඥා යථා භූත දර්ශනය කියන්නේ ප්‍රඥාවනේ. එහෙනම් සීලයෙන් සමාධියට සමාධියෙන් ප්‍රඥාවට. එතකොට ඒ පුද්ගලයාට භික්ෂුවක් නම් එහෙමයි ගිහියෙක් නම් එහෙමයි යෝගාවචරෙක් කියලානේ අපි කියන්නේ. ඒ පුද්ගලයාට අරිහත් ඵලයට පැමිණිලා දුකෙන් මිදෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම නොවුනොත් ධානයකටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ධානයක් මාර්ගඵලයක් ලැබුවේ නැති වුනොත් එහෙම ඒ කුසලයේ බලයෙන් මරණින් මත්තේ සුගතියක උපදින එක ඒකාන්තයි පින්වතුනි. පිළිපදින තැනැත්තාට ඒක හේතු කරන කොටගෙන ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ පනවපු ආඥාව විනය පිළිපදින තැනැත්තාට එය පදනම් කරගෙන මහා සම්පත්තියක් ලබන්ට හේතු වෙනවා. ඒ මහා සම්පත්තිය ලැබෙන නිසා තථාගතයන් වහන්සේගේ විනය දේශනා නැමැති ආඥාව අනු තර ආඥා චක්‍රේයි කියලා කියන. රජ කෙනෙක් නීති දැම්මොත්, පාර්ලිමේන්තුවක් නීති අනුමත කළොත්, ප්‍රාදේශීය වශයෙන් යම් යම් නීති දැම්මට, ගෙදර ගෘහ ප්‍රධානියා ගෙදර නීති දැම්මට, පාසලේ ආදී ඒ තැන්වල යම් යම් නීති දැම්මට,
ඒ නීති රැකීම තුලින් මේ කියන ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. මොකක්ද ප්‍රතිඵලය? පිළිපදින පුද්ගලයාට මහත් සම්පත්තියක් ලැබීම කියන ප්‍රතිඵලය. එය සිද්ධ වන්නේම තථාගත මගේ බුදුරජාණන් වහන්සේගේ ආඥාව පිළිපදින්නාට විතරයි. එනිසාමයි එනම් මේ ආඥාවට අනුත්තර ආඥා චක්‍රේයි කියලා කියන්නේ. මෙන්න මේ නිසයි පින්වතුනි ශ්‍රාවකයන්ට ශික්ෂාපද පැනවීමට පසේ බුදුවරුන්ට හෝ සැරියුත් මුගලන් ආදී මහා රහතන් වහන්සේලාට හෝ කළ නොහැකිය කියලා කිව්වේ ඔය නිසාම. ඒ සඳහා සුදුසුකමක් සුදුසු බවක් උන්වහන්සේලාට නැ. ශ්‍රාවකයන්ට ශික්ෂාපද පැනවීමක් වශයෙන් අනුත්තර ආඥා චක්‍රය පැවැත්වීමට සුදුසුකම් තියෙන්නේ තථාගත මගේ බුදුරජාණන් වහන්සේටම විතරයි. එනිසා අපි ඒ පිළිබඳව පසුගිය සතියේ දිගට කතා කළානි. අවසන් කරනකොට මම සිහිපත් කරන්ට යෙදුනා ආරකාහිසෝ සබ්බ කිලේසේහි විදුර සුවිදුරේ ඨිතෝ මග්ගේන සවාසනානං කිලේසානං විද්ධං සිතත්තාති ආරකත්තා අරහං කියලා. එතකොට තව අදහසකට අපි අවධානය යොමු කරනවා අරහන් කියන ගුණය. තථාගත බුදුරජාණන් වහන්සේ මාර්ගයෙන් අපි දන්නවා මාර්ගඵල කියලා දෙකක් තියෙනවනේ. මාර්ගයෙන් වාසනාව සහිත ක්ලේශයන් නැති කරන නිසා නැති කළ නිසා සකල ක්ලේශයන් කෙරෙන් මනවින්ම දුරුවෙලයි උන්වහන්සේ වැඩින්. එතකොට ඔය විදිහට කෙලෙසුන් කෙරෙන් මනවින්ම දුරු වුණ නිසා උන්වහන්සේ අරහං නම් වනසේක කියලා අපිත් විවහාරයේදී පාවිච්චි කරනවා. විසුද්ධි මාර්ගයේත් ඔය විදිහට සටහන් කරලා තියෙනවා. දැන් පිනැති ඔබ අවධානයෙන් ඉන්න මේ කාරණාව ගැන ලියනකොටත් එහෙමයි. මම නැවත ඒ කාරණාව මතක් කරනවා. මාර්ගයෙන් වාසනා සහිත ක්ලේශයන් නැති කරන නිසා නැති කළ නිසා අරහන් කියලා කියන. එතකොට මාර්ග ඥානයෙන් ක්ලේශයන් නැති කරන්නේ බුදුරජාණන් වහන්සේ විතරක් නෙවෙයි කියලා දහම් දැනුම ටිකක් හරි තියෙන කෙනෙකුට හිතෙනවා. ඔව් ඒක ඇත්ත. රහත්තන් වහන්සේලාද යම්කිසි රහත් කෙනෙක් ඉන්නවද ඒ රහතන් වහන්සේලාත් ස්ත්‍රී පුරුෂ එහෙම කතාවක් නෑ රහත් කිව්වාම රහතන් වහන්සේලාත් අරහත් මාර්ගයෙන් තමයි ක්ලේශයන් සියල්ලම බින්දුවක්වත් ඉතුරු කරන් නැතිව නිර්වශේෂ අවශේෂ නැහැ. යමක් දැවිලා පිච්චිලා ගියාම අළු ඉතුරුනොත් ඒකට කියනවා අවශේෂ. මේ ඉතුරු වුණා ටික ශේෂ වුණා ටික. කපුරු දැව්වහම එහෙම මුකුත් ශේෂයක් නැහැ. නිර්වශේෂයි. කෙලෙසුත් ඒ වගේ සියල්ලම දුරු කරාම නිර්වශේෂයෙන් ක්ලේශ ප්‍රහාණය කළා. රහතන් වහන්සේලාත් මාර්ගේ අරහත් මාර්ගයෙන් තමයි එතකොට මේ සියලුම කෙලෙස් ටික ප්‍රහාණය කරන්නේ. බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ මේ තත්ත්ව දෙකම අරිහත් මාර්ගයෙන් තමයි සියලු කෙලෙස් ඉතිරි කරන් නැතිවම ප්‍රහාණය කරන්නේ. එතකොට ඒ කාරණාවෙන් තථාගත බුදුරජාණන් වහන්සේ සහ රහතන් වහන්සේලා සමානයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙතනට කළ විග්‍රහය තුල. නමුත්
බුදුරජාණන් වහන්සේගේ රහතන් වහන්සේගේ ක්ලේශ ප්‍රහාණයේ වෙනසක් තියෙනවා. පින්වතුනේ, රහතන් වහන්සේලා ක්ලේශ ප්‍රහාණය කරනවා මිසක වාසනා ප්‍රහාණය කරන්නේ නැහැ. දැන් ඔන්න අපි දන්න කියන වචනයකට එන්න පුළුවන්. සවාසනා සකල ක්ලේශ ප්‍රහීන කරන ලද අන්න වචනය. තථාගත මගේ බුදුරජාණන් වහන්සේව හඳුන්වලා දෙනකොට පාවිච්චි කරන එක වචනය. සවාසනා සකල ක්ලේශ ප්‍රහීන කර තථාගත බුදුරජාණන් වහන්සේ, අන්න එහෙම පාවිච්චි කරන වචනය. වාසනා සහිතව සියලු ක්ලේශ ප්‍රහාණය කළා කියන එකයි. දැන් මාර්ග ඥාණයෙන්, අරහත් මාර්ග ඥාණයෙන් සියලු කෙලෙසුන් නැසීම බුදුවරයන් වහන්සේලාට සේම රහතන් වහන්සේලාටද පොදු කාරණාවක් වුණාට, තථාගත බුදුරජාණන් වහන්සේ ඇරුණහම රහතන් වහන්සේලාගෙන් සිද්ධ වෙන්නේ ක්ලේශ ප්‍රහාණය විතර. වාසනා ප්‍රහාණය සිද්ධ වෙන්නේ නැහැ. ක්ලේශ ප්‍රහාණයෙන් පස්සේ රහතන් වහන්සේලාට වාසනාව ඉතුරු වෙනවා. දැන් අපි එදිනෙදා සමාජ විවහාරයේදී වාසනාව කියන වචනය විවහාර කරන්නේ පින්නතුනේ පිනට, භාග්‍ය කියන අවස්ථාවටනේ. පින් තියෙන අයට වාසනාවන්තයා කියලා කියනවා. භාග්‍යවන්තයාට වාසනාවන්තයා කියලා එහෙම කියන්නේ. වාසනා කියන වචනයේ මෙතන අදහස් කරන්නේ ඊට වඩා ඩිංගක් එහා ගිය එක. දැන් උපහරණයක් විදියට ගත්තාම අපි කියමු කලයක රා තිබුණා කියලා. රා තිබිච්ච කලයකින් ඒ රා ඉවත් කරලා හොඳට හොදලා කලය ගත්තත් රා බින්දුවක්වත් ඒ කලයේ නැති වුණත්, සෝදලා තිබුණත් රා ගඳ යවන්න බෑ. රා ගඳ ඒ කලෙ ඉතුරු වෙනවා. මෙන්න මේ වගේ, මේක උපහරණයක් කිව්වෙ, මෙන්න මේ වගේ අරිහත් මාර්ගයෙන් සියලුම ක්ලේශයන් දුරු කළ රහතන් වහන්සේලාගේ හදවතේ సంతානවල නොරහත් කාලයේ ඉදිරිපත් වෙලා තිබෙච්ච ඉරියව්, පැවතුම්, යම් යම් ක්‍රියා කරපු ආකාරය, කතා කරපු ආකාරය, විවිධ දේවල් ඉතුරු වෙන්න පුළුවන්. මේ උදාහරණත් එක්ක කියනකොට තව පැහැදිලි වෙයි. දැන් එතකොට වාසනා සහිතව කෙලෙස් ප්‍රහාණය වෙන්නේ බුදුරජාණන් වහන්සේලාගේ විතරයි. භාග්‍යවතුන් වහන්සේට වාසනා ගුණ කිසිවක් නැහැ. මා මීට පෙර ආතුව සම්බුද්ධත්ව ජයන්ති සමරපු වර්ෂයේදී උතුම් බුදු ගුණ විග්‍රහයේදී මේ ගැන දීර්ඝව විග්‍රහ කළා කියලා මතකයි. බුදු ගුණ අලංකාරය තුල තියෙන්නේ කාටත් හටත් නැති මුනිඳුට සනුවනෙක් ඇති, මෙලොව හැමටම ඇති වාසනා කිසිවකුත් නැති. කාටත් හටත් නැති මුනිඳුට සනුවනෙක් ඇති. බුදුරජාණන් වහන්සේලාට විතරක්ම අනන්‍ය වන විශේෂ ගුණ හයක් තියෙන. ෂඩ් අසාධාරණ ඥාන කියලා ඒවට කිය. අසාධාරණ කියන්නේ සාධාරණ නැති හින්දානේ. සාධාරණ නම් හැමෝටම එක වගේ වෙන්න එපායි. බුදුරජාණන් වහන්සේට විතරක් පිටන හින්දා සාධාරණ. අසාධාරණ ඥාන හයයි. කාටත් හටත් නැති වෙන කාටවත් ඒව නැහැ. මෙලොව හැමතෙම ඇති රහතන් වහන්සේලාගේ ඉඳලා මේ ලෝකයේ අනිකුත් සියලු දෙනාටම තියෙන වාසනා ගුණ කිසිවකුත් නැති. වාසනා ගුණ කිසිවක්ම නැහැ තථාගත මගේ බුදුරජාණන් වහන්සේ. එතකොට අරිහත් මාර්ග ඥාණයෙන් වාසනාව ඇරෙන්න
සියලුම ක්ලේශයන් ප්‍රහාණය වීම රහතන් වහන්සේලාටත් සිද්ධ වෙන එක. වාසනා ගුණය යනු කුමක්ද කියලා විග්‍රහ කළා අර රා කලේ උපමාව තුලින්. රහත් භාවයට පත්ුණත් යම්කිසි කෙනෙක් දීර්ඝ කාලීන පුරුදු තිබුණා නම් භවාන්තරගත ඒ පුරුදු සමහර විට තියෙන්න පුළුවන් ඉතුරු වෙලා. දැන් අපි හිතමු පින්වතුනි, දැන් මෙතන මේ එක්තරා විදියක ක්ලේශයන්ටම අයත් එක්තරා ශක්තියක් ඉතුරු වෙලා තියෙනවා. අන්න ඒක එහි වාසනාවේ කියලා කියන. එහි වාසනාවේ කියලා කියන. හැබැයි ඒක ප්‍රයෝජනයක් ඇති එකක් නෙවෙයි. ශක්ති විශේෂයක්. මේ ශක්තිය ඉතිරි වෙලා තියෙන නිසා සමහර රහතන් වහන්සේ දෙස දකින ඇත්තෝ කලකිරිච්ච අවස්ථා තියෙන. ඒ කියන්නේ බින්දුවක්වත් රාගය නැති රහතන් වහන්සේ නමක් සරාගී පුද්ගලයෙක් වගේ රාගයෙන් බලන්න වගේ කෙනෙකුට පේන්න පුළුවන්. ඒ බලන බැල්මට කෙනෙක් කියන්න පුළුවන් අන්නර රහතන් වහන්සේ බොහොම රාගසිතෙන් තමයි බැලුවේ කියලා. ඒ වගේම අහන් ඉන්න කෙනෙකුට කියන්න පුළුවන් අන්න අවල රහත් කියලා කිව්වට මම නම් හිතන්නේ රහත් කියලා පේන්නේ නැද්ද අර කතා කරන කතාවේ හැටි. රාග නිස්සිත කතානේ අර කතා කරන්නේ. බින්දුවක්වත් ද්වේෂයක් නැණි පින්වතුනේ රහතන් වහන්සේ නමක් ළඟ රහත් නිසා. ඒ උනාට ද්වේෂය නිසානේ කෝපය කියන එක හටගන්නේ. එතකොට කෝප වෙච්ච කෙනෙක්ගේ ක්‍රියාවක් පේන්න පුළුවන් රහතන් වහන්සේ නමක් තුලින්. හැබැයි උන්වහන්සේලා තුල බින්දුවක්වත් ද්වේෂයක් නැහැ. කෝප වෙච්ච පුද්ගලයෙක් කතා කරන වචන කතා කරන්න පුළුවන්. ආවේගශීලී විදිහට තව කෙනෙකුට පේන්න පුළුවන් ඒ කතා කරන වචන. හැබැයි රහතන් වහන්සේ නමක් නිසා බින්දුවක්වත් ද්වේෂයක් නැහැ. මදය මානය කියන ඒවා බින්දුවක්වත් නැති වෙන්න දුරු කරපු උත්තමයෙක්නේ රහතන් වහන්සේ කියලා කියන්නේ. බලන් ඉන්න කෙනෙකුට සමහර රහතන් වහන්සේ නමක් බොහොම මාන්න අධිකයි කියලා උන්වහන්සේ තුල තියෙන ඉරියව් වලින් පේන්න පුළුවන්. එහෙම තව කෙනෙක් හිතන්නත් පුළුවන් කතා කරන වචනානුව මහා මාන්නයක් තියෙන හාමුදුරුව කෙනෙක් කියලා රහතන් වහන්සේ නමක් කියලා කියන්න පුළුවන්. එනිසා මම නම් පිළිගන්නේ එයා රහත් කියලා කෙනෙක් එහෙම කියන්නත් පුළුවන්. ඒ නිසා බොහෝ ඇත්තෝ තථාගත මගේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලේ සමහර රහතන් වහන්සේලා කෙලෙහි කලකිරිච්ච අවස්ථාවක් තියෙන. ඒ අතරේ පිළින්දි වච්ච මහතෙරුන් වහන්සේ එවන් රහතන් වහන්සේ නමක් පින්වතුනි. පිළින්දි වච්ච මහතෙරුන් වහන්සේ මානයක් නැ රහත් නිසා. කෝපයක් නැ රහත් නිසා. ඒ වුණාට කතා කරන්නේ මෙහෙවර වසලි අහකට ඵල වසලය මේ වගේ වචන තමයි පාවිච්චි කරන්නේ. නොසරුප් වචන පාවිච්චි කරනවා. ගැළපෙන්නේ ගිහියන්ට පැවිද්දන්ට කතා කරන්නේ ওই විදිහේ වචනවලි. වරෙන් ගණින් ආදී වචනවලි. දවසක් ද පින්නතුනි මේ තත්වය නිසා උන්වහන්සේට යම් යම් චෝදනාවල් එහෙම එනකොට දවසක් ද භික්ෂුන් වහන්සේලා පිළින්දි වච්ච තෙරුන් වහන්සේගේ මේ කියන නොගැලපෙන කතාව ගැන තථාගත මගේ බුදුරජාණන් වහන්සේට ගිහින් ප්‍රකාශ කළා. උන්වහන්සේ පිළින්දි වච්ච තෙරුන්ට එන්ට කියලා මෙහෙම කතා කරන බව ඇත්තද පිළින්දි වච්ච විමසුවා. එහෙමයි බුදුරජාණන් වහන්සේ කියලා උන්වහන්සේ පිළිතුරු දුන්නා. දැන්
එහෙම කතා කරනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දන්නවා. නමුත් දැන් මේ ප්‍රශ්නේ විසඳන්න ඕන නිසා ඒ අය ඉස්සර අහනව ඇත්තද මේ මෙහෙම කතාවක් කියයි. උන්වහන්සේ එහෙමයි කියලා කියන. භාග්‍යවතුන් වහන්සේ අතීතය දන්නවා පිළිඳිවච්ච තෙරුන් වහන්සේගේ. ඉතින් අතීතය බලලා පින්නතුනි හේතු සාධකය පැහැදිලි කරලා දෙන. පෙර භවයන් වල එක දිගටම භව ගණනාවක් කොච්චරද කියනවා නම් භව 500ක් එක දිගට භව 500ක් බ්‍රාහ්මණ කුලයේ ඉපදිලා බ්‍රාහ්මණ කුලේ උපන්නාම මාන්නේ අධිකයි. අධික මාන්නේ නිසා නිත් අයට කතා කරන්නේ ওই භාෂාවෙන් තමයි. අන්න ඒ පුරුද්ද පදනම් කරගෙන තමයි දැනුත් මේ විදියට භික්ෂූන් අමතලා කතා කරන්නේ. මහණෙනි, සීනාශ්‍රවයන්ගේ අනුන්ට රිදවන පරුෂ වචන කියන ස්වභාවයක් නැහැ. මගේ පුත්‍ර වච්ච පිළිඳ වච්ච නපුරු හිතක් නැතිවම පෙර පුරුද්ද නිසා තමයි ඔහොම ඔය කතා කරන්නේ. ද්වේෂ හිතක් නැහැ, තරහ හිතක් නැහැ. ද්වේෂය දුරු කරලා මානය දුරු කරලා තියෙන්නේ පෙර පුරුද්දට තමයි ඔහොම කතා කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළා. පින්වතුනි, තථාගතයන් වහන්සේ වාසනාව සමගම සියලුම ක්ලේශයන් දුරු කරලා තියෙන නිසා උන්වහන්සේ කෙලෙසුන් කෙරෙන් ඉතා දුරුව සිටිනසේක කියලා කියන. තථාගතයන් වහන්සේටම ඇති විශේෂ ගුණයක් මේක, ගුණ විශේෂයක් මේක. එනිසා වාසනා ගුණ කිසිවක් නැත්නම් උන්වහන්සේට අවාසනා ගුණත් නැහැනේ පින්වතුනේ. භාග්‍යවතුන් වහන්සේට පූර්ව කර්ම විපාක දුන්නාද නැද්ද කියන බව ඔබට හිතන්නට මං අවස්ථාවක් හදලා දීලා ඇති. සවාසනා සකල ක්ලේශ ප්‍රහීන කළා නම් වාසනා ගුණ කිසිවක් නැත්නම් අවාසනා ගුණ තියෙන්න බෑනි. වාසනා ගුණ යනු මොනවද කියලා දැන් මේ කියවුණානි. එනම් පෙර කරන ලද පින් ඇති බව කියලා කියවනේ. පෙර කරන ලද පින් ඇති බවත් නැති වුණා නම් බුද්ධත්වයෙන් පෙර කරන ලද පව් තියෙන්න විදියක් නැහෙනේ. ඒ නිසා ඒ පිළිබඳව අපි ඔබට, මම පිනැති ඔබට හිතන්නට යමක් කලින් ප්‍රකාශ කළා. එය ඉස්මතු වෙච්ච අවස්ථාවක් නිසා තමයි මේ මොහොතේදී මම එය නැවත මතක් කරන්නට යෙදුනේ. එතකොට වාසනා සහිතව සකල ක්ලේශ සියල්ලම දුරු කළ නිසා භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ කියන අරහන් ගුණයට හිමිකම් කියන් පේදුනා. පින්වතුනි, තේ චානේන කිලේසාරයෝ මග්ගේන හතාති අරීනං හතත්තාතිපි අරහංති. මම පිනැති ඔබට මාතෘකා කළේ මේ වැකිය විසුද්ධි මාර්ගයෙන් තෝරගත්. භාග්‍යවතුන් වහන්සේ ලෝකෝත්තර මාර්ගයෙන් කෙලෙස් නැමැති සතුරන් විනාශ කළා. සියලුම කෙලෙස් නැමැති සතුරන් උන්වහන්සේ නැසූ හේයින් කියලා අපි කියන්නේ, අරහං නම් වන සේක කියලා. ඒ එතකොට මේ වාක්‍යයේ තේරුම තමයි ඒ කිව්වේ. සියලුම කෙලෙස් සතුරන් නම් ඒව නැවත නැවත සංසාර චක්‍රයේ යෙදවෙනකොට නැවත නැවත අපිට ඇතිවෙනවා ජාතියක් නැත්තං භවයක්. සත්වයෙකුට කෙලෙස් පදනම් කරගෙන සංසාර චක්‍රයේ යෙදවීමක් ඇතිවෙනවන. එහි යෙදවීම නිසා ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස මෙන්න මේ වගේ
දුක්ඛයන්ට පත්වෙන්ට සිදුවෙනවා. සිදුවෙන නිසා මේවා කෙලෙස් කියලා කියනවා. එතකොට කෙලෙස් තමයි බැලුවහම අපිට ඉන්න නපුරුම හතුරු වෙන්නේ. අපිට ඉන්න නපුරුම හතුරු තමයි කෙලෙස්. කෙලෙස් නිසානේ එතකොට නැවත ඉපදෙන්නේ, වයසට යන්නේ, ලෙඩ වෙන්නේ, මරණයටපත් වෙන්නේ, ශෝකයට, පරිදේවයට, දුකට, දුම්නසට, මේ හැම එකකටමපත් වෙන්නේ. කෙලෙස් තරං නපුරු හතුරෙක් තවත් අපිට නැ. තථාගතයන් වහන්සේ ලෝකෝත්තර මාර්ග ඥානය නැමැති කඩුවෙන් 1500ක් වනසේරම කෙලෙසුන් නැති කළා කියලා පින්වතුනි, පරම පූජනීය රේරුකාණේ චන්දවිමල නායක හාමුදුරුව ලියාපු පොතේ සටහන් කරලා තියෙන. මෙන්න මේ සියලුම කෙලෙසුන් වහන්සේ විනාශ කරපු නිසා ලෝකෝත්තර මාර්ග ඥානය උන්වහන්සේ අරහං නම් වනසේක කියලා අපි විග්‍රහ කරමු. අපි හඳුන්වමු. කෙලෙසුන්ගෙන් දුරුවීමයි කෙලෙස් නැසීමයි කියන කාරණා දෙක කවියට නගනකොට එම භාෂා විවහාරයේදී අපි දෙකක් විදියට සැලකුවට වචන වලින් ඒක වෙනසක් තිබුණාට අර්ථයෙන් එකයි පින්නතුනි දෙකම. වචන වල හැටියට කරුණු දෙකක් වගේ පේන්න තියෙනවා. ඒත් අර්ථකථාචාර්යයන් වහන්සේලා විසින් කෙලෙසුන් කෙරෙන් මනවින් දුරුව සිටින බැවින් අරහං නම් වනසේක කියලා තමයි දක්වලා තියෙන්නේ. කෙලෙසුන් නැසූ හේයින් අරහං නම් වනසේක කියලා වර්ණනා කරනවා. යං චේතං අවිජ්ජා භව තණ්හාමය නාභි පුඤ්ඤාභි නාභි පුඤ්ඤාදි අபிසංකාරාණ ජරා මරණ නේමි ආසව සමුදයේන අක්කේ විජ්ජිත්වා අක්කේන විජ්ජිත්වා තිභව රතේ සමායෝජිතං අනාදි කාලප්පවත්තං සංසාර චක්කං. මේ විසුද්ධි මාර්ග විග්‍රහය දක්වනව පින්වතුනි, අවිද්‍යා භව තණ්හා සංඛ්‍යාත නාභිය ඇති විග්‍රහය තේරුම් කරලා දෙනකොට තව බලන්න. අවිද්‍යා භව තණ්හා සංඛ්‍යාත නාභිය තියෙන පුඤ්ඤාදී අபிසංස්කාර සංඛ්‍යාත දැවි තියෙන ආශ්‍රව සමුදය සංඛ්‍යාත අකුරෙන් අමුණ ත්‍රිභව සංඛ්‍යාත රතයෙහි යොදන ලද අනාදි කාලයක පටන් පවතිනා වූ යම් සංසාර චක්‍රයක් තියෙනවද? මේ සර්වඥයන් වහන්සේ විසින් බෝධි මණ්ඩලයෙහි වීර්‍ය නැමැති පාදයන්ගෙන් සීල නැමැති පෘථුවියෙහි සිට ශ්‍රද්ධා නැමැති අතින් කර්මක්ෂය කර ඥාන නැමැති පොරවෙන්ගෙන කම්මක්කය ඥාන පරසුන් ගහෙත්වා සබ්බේ අරා හතාති අරාණං හතත්තාතිපි අරහං. මෙහෙමයි වචන කැඩෙන්නේ. එතකොට කර්මක්ෂය කර ඥානය නැමැති පොරවගෙන ඒ සංසාර චක්‍රයාගේ සියලු දැවි සිඳින ලද නිසා, එසේ සංසාර චක්‍රයාගේ සියලුම දැවි සිඳින ලද තථාගතයන් වහන්සේ අරහං නම් වනසේක කියලා දක්වලා තියෙනවා. දැන් මේ කාරණාවෙන් අරහන් කියන්නේ ඇයි කියලා කියවෙනවා වගේම මා මුලින් සිහිපත් කරපු මතය තවත් සනාථ වෙනවා. දැන් බලන්ට භාග්‍යවතුන් වහන්සේ විසින් බෝධි මණ්ඩලයේදී වීර්‍ය නැමැති පාදයන්ගෙන් ශීලය නැමැති පෘථුවියෙහි සිට ශ්‍රද්ධා නැමැති අතින් කර්මක්ෂය කර ඥාන නැමැති පොරවගෙන ඒ සංසාර චක්‍රයාගේ සියලු දැවි සිඳින ලදයි කියලා මේකේ තිබුණා. එහෙනම් මේ කිව්වේ උන්වහන්සේ සියලුම කර්මයන් ක්ෂය කළා කියන එක නේද කර්මක්ෂය කියලා කියන්නේ. එතකොට
කොහොමද පූර්ව කර්ම විපාක දෙන්නේ? කර්මක්ෂය කරාන කර්මය දුරු කරාන. මේ කිව්වේ සියලු බෝධි මණ්ඩලයේදී සියලුම කර්මක්ෂය කළා කියලා මේ තියෙන්නේ. එහෙනම් උන්වහන්සේට කොහොමද ඉසේ කැක්කුම කොන් දෙකැක්කුම අතිසාරය මේ ආදී රෝග කර්මයක් නිසා හටගත්තා කියලා කිව්වේ කොහොමද? පෙර කරපු කර්මයක් නිසා. කර්මක්ෂය කරපු උන්වහන්සේට කයේ ස්වභාවය තමයි ලෙඩ වෙන එක. රෝග නිද්දම් පබංගුර. කය ලෙඩ වෙන්නේ කර්ම නිසා වෙන්නමද? කය ලෙඩ වෙන හේතු අර ගිරිමානන්ද සූත්‍රයේ තියෙන ඒ හේතු සාධක වලින් එකක් විතරයිනේ කර්මය කර්මය කියලා දක්වලා තියෙන. වාත සමුට්ඨාන, පිත්ත සමුට්ඨාන, සෙම්ම සමුට්ඨාන, සන්නිපාතිත, උතු පරිණාමජ, විෂම පරිහාරජ, ඕපක්කමික, කම්ම විපාකජ. කම්ම විපාක තියෙන එකයි. කම්ම විපාක නිසා හට ගන්න රෝග තියෙන එකක් විදියට දක්වලා තියෙන. ඉන් මෙයා හට ගන්න සියලුම රෝග හට ගන්න වෙන හේතු සාධක දක්වලා මේ හිසේ කැක්කුමටත් කර්මයක් පටලවාගෙන, බඩේ අමාරුවටත් කර්මය පටලවාගෙන, බහුතර බඩේ අමාරුව හැදෙන්නේ පින්වතුනි අජීර්ණේ පදනම් කරගෙනනේ. චුන්ද සූකරගේ සූකර මද්දවය පදනම් කරගෙනනේ භාග්‍යතුන් වහන්සේගේ අජීර්ණේ වැඩි උනේ. මේ පැහැදිලිව කර්මක්ෂය කළා කියලා දක්වලා තියෙද්දී උන්වහන්සේට පෙර කර්ම විපාක දුන්නා කියලා පොත්පත්වල සටහන් කරනවා. අපිට හැබැයි තථාගත බුදුරජාණන් වහන්සේ හඳුනගන්නට බැරි වුණේ මේ සාධක නිසා. ඒ නිසායි පිනැති ඔබට මේ මග හැදුවේ භාග්‍යවතුන් වහන්සේව මැනවින් තේරුම් අරගන්නට. උන්වහන්සේව හඳුනා ගැනීම තුලින් තමයි බුදුන් දැක නිවන් දකින්නට පුළුවන් වෙන්නේ. සියසින් බුදුන් දැකීම, මසසින් බුදුන් දැකීම නොව මනසින් බුදුන් දැකීමයි කියලා විග්‍රහ කරලා ඇති මම පෙරතුව. එනිසා ප්‍රඥාවෙන්, පනසෙන්, ප්‍රඥාව නැමැති ඇසෙන් බුදුන් දකින්නට ධර්මය විවර කරගත යුතුව පවතිනවා. එය විවර කරලා දෙන්න අපිට පුළුවන් ප්‍රමාණයෙන් තමයි මේ උත්සාහවත් වෙන්නේ. අපි කරුණු කාරණා දැක්වුවත් තම තම නැන පමණින් දැනගත යුතු කියලා විග්‍රහ කරලා ඇති හැම තැනකදී. තමන්ගේ ඥාන ශක්තියෙන් තේරුම් අරගන්න උත්සාහවත් වෙන්න ඕන. එතකොට පින්වතුනි මෙතෙක් මතක් කළේ අනාදිමත් කාලයක ඉඳගෙන නොපැවති පෙරලෙමින් එන සංසාරය නැමැති රෝදයේ කරාදී සියල්ල සිඳ දමලා ඉදිරියට සංසාර ප්‍රවෘතිය නැති කළ නිසා, සසර ගමන අවසන් කළ නිසා තථාගතයන් වහන්සේ අරහං නම් වනසේක කියලා අර මුලින් දක්වපු පාඨයේ කෙටි අදහස තමයි ඒක. එතකොට සංසාර චක්‍රය කියන්නේ මොකක්ද? සංසාර චක්‍රය පදනම් කරගෙන අපි මොන මොන වගේ විපත්තිදායක අවස්ථාවන්ට මේ සංසාරෙදි පත් වෙනවද ආදී කොට දැන කියාගන්න සිද්ධ වෙනවා. මේවා දැන කියාගෙන තවදුරටත් අරහන් බුදු ගුණය විග්‍රහ වෙනවද නැද්ද යන්න තේරුම් ගැනීමට අපිට සිද්ධ වෙනව තව සතියක් බලන්ින්. ලබන සතියේ බදාදා ධර්ම දක්ෂිනාව තුලින් තථාගත මගේ බුදුරජාණන් වහන්සේගේ අරහන් කියන උතුම් ගුණය ගැන විග්‍රහය නිම කරන අදහසක් ඇතිව අදින් ධර්මානුශාසනාව මින් නිමා කරන්නට මත්තෙන්. අද ධර්ම දක්ෂිනාවේ දායකත්වයේ දරන්ට යෙදුන පින්වතුන්ට ආශිර්වාද සහ සටහන් කරලා තිබෙන පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්නට පිනැති ඔබට මා සමග එකතු වෙන්න ආරාධනා කරනවා. කටුගස්තොට ගුහාගොඩ පාර අංක 592 ලිපිනේ පදිංචි පින්වත් අනෝමා මාරන්දාවල මහත්මිය, ඒ වගේම උපේන්ද්‍ර පුතුණුවන් සහ ඉමේන්ද්‍ර පුතුණුවන් වගේම
අමාලි ලේලි ඇතුළු පවුලේ සියලු දෙනා මේ උතුම් ධර්මානුශාසනාවේ දායකත්වයට හිමි ධර්ම දානමය ආනිසංස අද හිමි කරගන්ට යෙදුණා. පළමු කොටම මේ උදාරතර පුණ්‍ය ක්‍රියාවේ ආනුභාවය පදනම් කරගෙන දායකත්වයන් දරණ සුපින්වතුන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ උදාපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 2017 මාර්තු මාසෙ 21 වෙනි දින අභාවයට පත්වෙන්ට යෙදුණු බලයලත් මිනින්දෝරු අජන්ත මාරන්දාවෙල මහත්මාට පුණ්‍යානුමෝදනා කරන අතරම නමින් අභාවයට පත්වෙන්ට යෙදුණු පරම්පරාවේ සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වීමෙන් උතුම් නිවණින් නිවි සැනසේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. ඒ වගේම දායකත්වයේ දරුවෝ පින්වතුන්ගේ යහපත් හොඳ ප්‍රාර්ථනා සඵලමත් භාවයට පත්වේවා. බොහොම නිර්වුල්ව අවශ්‍යම කරන කාරණාවන් සටහන් තබල තිබිච්ච එක ඉතා වටින කාරණාවක් ලෙස මේ වෙලාවේ සිහිපත් කරන ගමන්ම ශ්‍රාවක පිනැති හැමතෙද මේ පින එක හා සමානව ලැබීමෙන් සියලු දෙනාට නිර්වාණ සම්පත්තිය ළඟා කර ගැනීමට ඒකාන්ත මේ පින මහෝපකාරී වේවා කියන පැතුම සිද්ධ කරන ගමන්ම විශේෂ කාරණාවක් පිනැති ඔබට සිහිපත් කරන්නට අවශ්‍යයි. මෙවර netfm සේත පූජා මාර්තු මාසෙ 31 වෙනිදා බක්පුර 15ක පොහොය නිමිති කරගෙන පවත්වන්නේ සඳුදා ධර්ම දක්ෂිනාවට වැඩම කරන ලබන පූජනීය ඔලගන් වත්තේ චන්දසිරි අපේ හාමුදුරුවන් වහන්සේ වැඩ සිටින මාතලේ විහාරපාරේ විද්‍යානන්ද මහපිරිවෙන් විහාරස්ථානයේදී විශේෂයෙන්ම බක්පුර 15ක පොහොය නිමිති කරගෙන netfm ශ්‍රේත පූජාව සමග පින්වතුනි එදින රාත්‍රී 8ට සිංහල හින්දු අලුත් අවුරුද්දට සෙත් ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද ගිතෙල් පහන් පූජාවත් පැවැත්වෙනවා. සම්බන්ධ වෙලා ඒ ආශිර්වාදයන් ළඟා කරගන්නා ලෙසත් පිනැති හැමට සිහිපත් කරන ගමන් සියලු දෙනාට උතුම් නිවන් සම්පත්තිය ලබන්ට පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.